සුබෝදෑසනක්. කොරනා වෛරසය ගැන මුළු රටම යාර්ථ වෙලා, ඒ වගේම රට තුළ තියෙන අලුත්ම වාතාවරණය ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. අපි අද ප්‍රවෘත්තිවලට දැක්කා නෙදර්ලන්ඩ්ස් රටේ ඒ විපක්ෂයේ එකෙනෙක් අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීලා එකට වැඩ කරන වැඩපිළිවෙල අපි දැක්කා. මේ කොරෝනා එන්නත් ඉස්සර අපි දැක්කා අපේ විපක්ෂයෙන් ආණ්ඩුවට ඉල්ලීම් කෙරුවා මේ පාර්ලිමේන්තුව විසිරුවා අරින්න එපා. මේ පාර්ලිමේන්තුවට කල් තියෙනවා අගෝස්තු වෙනකන්. මේ දිගින් දිගට ගිහිල්ලා මේ සියලු දෙනාම එක්කවුව එක පාර්ලිමේන්තුවක් තුල මේ රටේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියන එක කිව්වා. මේ ජනතාවට තමුන්නාසිර පොරොන්දු වෙච්ච සාහන ටික දෙන්න අපි අත් දෙකම උස්සන්න කියලා කියද්දි තමුන්නාසිරා කෙරුවේ දේශපාලනය. දේශපාලනය කරනවා විතරක් නෙවෙයි, තමුන්නාසිර සාක් නායකයව හම් වෙලා කතා කරනකොට තමුන්නාසිර ප්‍රකාශ කරන්නේ අපේ රටේ අපි මැතිවරණයක්කට යනවා. ඒකේ නාම යෝජනා 19 වෙනිදා වෙනවා. ඒක අපි කල් දාන්නෙත් නැහැ. අපි මැතිවරණේ කල් දාන්නෙත් නැහැ කියලා කිව්වා. ඒ වෙනකොට මම ප්‍රකාශ කෙරුවා මේක ආණ්ඩුවෙන් කරන ගේම් එකක්. මේගොල්ලන් කරන්න යන්නේ නාම යෝජනා ගත්තට පස්සේ කල් දාන්න වැඩ පිළිවෙල. එතකොට එක්සත් ජාතික පක්ෂේ බෙදිලා කියලා ඒ නාම යෝජනා ලයිස්තු තමයි පාර්ලිමේන්තු මැතිවරණයට යන නිසා ආණ්ඩුවෙන් මේක සැලසුම් ගත සැලසුම් කරලයි මේ වැඩ පිළිවෙල කෙරුවේ කියන එක මම පැහැදිලි ලෙස එදා දවසේම කිව්වා. ඒක දැන් හරි වුණා. අපි කියන හැමදාම හරිනේ. දැන් බලන්න අද තියෙන වාතාවරණය. ජනතාව හොයනවා මහින්ද අමරවීර කෝ කියලා. ඔයගොල්ලන්ට මතකයි නේද මහින්ද අමරවීර ඇවිල්ලා කිව්වේ මාසෙකට ඉස්සර තෙල් මිල අඩුවීගෙන 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 යනවා, ඒකේ වාසිය ජනතාවට අනිවාර්යෙන් මම දෙනවා. ඒ දවසේම 2500 කණ්ඩ පුළුවන් කියපු බන්දුල ගුණවර්ධන මහත්මයා ඇවිල්ලා ප්‍රකාශ කෙරුවා ජනාධිපතිතුමයි කැබිනට්ටුවයි තීන්දු කරලා ඉවරයි, අපි මේ වාසිය ජනතාවට දෙන්නේ නැහැ. අපි මේ අවුරුද්දකට මේ මිල ගණන්ම තියෙනවා, වැඩි වුණොත් හරි අපි වැඩි කරන්නේ නැහැ කියන එක තමයි එතුමා ප්‍රකාශ කිරීම. දැන් ආණ්ඩුව කළු කඩයක් බවට පත් වුණා. ඒක එක පැත්තකට තියමුකෝ. ආණ්ඩුව IOC සමාගම කෝටිපතියක් කරලා උන්ට මේ රටේ තියෙන ඒ සම්පූර්ණ විනිමය ඉන්දියාවට යවන්න සැලසුම් කරලා දුන්නා. එතකොට මාධ්‍යයෙන් ආනවා බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් තමුන්නාන්සලා මේක IOC එකට වාසි වෙන්න නෙවෙයි මේ ගේම් එකක් ගැහුවේ කියලා කියනකොට නෑ, අපි ඒගොල්ලන්ට බද්දක් දාලා ඒ මුදල් ටික අපි ගන්නවා කියලා කිව්වා. අපි බන්දුල ගුණවර්ධනෙන් ආන්න කැමති කෝ අර බද්ද තමුන්නාන්සේ ගහනවා කියපු බද්දකෝ, තමුන්නාන්සේ කියව 2500 ජීවත් වෙන්න පුළුවන් කියපු තමුන්නාන්සලා දැන් පේන්නවත් නෑ මොකද කියලා අපි අහනවා. පුළුවන් නම් මාධ්‍යයට එන්නකෝ, පුළුවන් නම් channel එකට ඇවිල්ලා කතා කරන්නකෝ කියලා මහින්ද හමරවිරයි බන්දුල ගුණවර්ධනයි මිනිස්සු අර වාචාලය දෙන්න හොයන එක හරි. වාචාලය දෙන්නගේ කතාවක් කියන්න ගියා නම් අපි දිගින් දිගටම මම කිව්වේ වහම පක්ෂ නායක රැස්මක් ඇඳවන කියලා. මේ පාර්ලිමේන්තු වෙන පක්ෂ නායකයෝ නෙවෙයි මං කිව්වේ, මේ රටේ ඉන්න සියලුම දේශපාලන පක්ෂ නායකයෝ කතා කරලා මේ මුළු රටටම තමුන්නාන්සලා නායකයන්ට කියන්න මේ රටේ තියෙන තත්ත්වය, ඒගොල්ලන්ට තමන්ට උදව් කරන්න පුළුවන් විදිය නෙදර්ලන්ඩ්ස් රටේ ඒ ආණ්ඩුව ගැන තමුන්නාන්සලා කියලා ලැජ්ජ වෙන්න ඕනේ. තමුන්නාන්සලා දේශපාලනය විතරයි කරන්නේ. ඒ නිසා තමුන්නාන්සෙ මොකද කිව්වේ, දේශපාලන පක්ෂ නායකයෝ කියලා පාර්ලිමේන්තු වෙන්න පිරිසක් එන්න ගත්තා. ඒ රැස්වීමට කොහමද උදේ ගම්මන්පිල ඉන්නේ කියන එක මගේ ප්‍රශ්නයක්. උදේ ගම්මන්පිල පක්ෂ නායකෙක් නෙවෙයි, උදේ ගම්මන්පිල පක්ෂයක් නෑ. උදේ ගම්මන්පිලගේ පක්ෂයේ මේ මැතිවරණ කොමසාරිස් විසින් ඒක මේ රෙකග්නයිස් කරලා නෑ. ඉතින් එයා කොහොමද පක්ෂ නායක වුණේ කියන ප්‍රශ්නකුත් තියෙනවා මෙතන. එතකොට ඒ වාචාලය දෙන්න ඒ රැස්වීමට ගේන්නේ රනිල් කටහිරියොත්, සජිත් කටහිරියොත් උඹ ගහපන් කියන එක තමයි ගේන්නේ. ඉතින් මේ වගේ ඉස්සරහට මේ ගමන යන්න බෑ කියන අපි පෑදී ලෙස කියනවා. එතකොට මේ රට තුල දැන් මේක දැන් සුමාන දෙකක් වෙන්න යනවා. දැන් මේක මෙහෙම කර්ෆියු දාගෙන මේ රට ඉස්සරහට යනවා. ජනතාවට කණ්ඩ නැහැ කියලා අපි කිව්වා, ජනතාවට සාන මල්ලයක් දෙන්න කියලා. ජනතාවට කණ්ඩ නැති මිනිස්සු ඔක්කොටම එපා. තමුන්නාසලා දන්නවා එදා වේල කන මිනිස්සු
ගාමන් පැපි වල වැඩ කරලා දැන් ගෙදර ඉන්න මිනිස්සු, මේසන් වැඩ කරපු මිනිස්සු, වඩු වැඩ කරපු මිනිස්සු, ලේබර් වැඩ කරපු මිනිස්සු, නාටාමිලා, ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා, මේගොල්ලන්ට සාන පැකේජ් එකක් දෙන්න කියන ඉල්ලීමයි අපි කරුවේ. හැබැයි ආණ්ඩුව ඕක ගණන් ගත්තේ නැහැ. ආණ්ඩුව කළු කඩයක් බවට පත් වෙනවා. ආණ්ඩුව මොකද කරන්නේ? නෑ නෑ නෑ. අපි සත්වසහර දෙන්නම් වල මල්ලා සල්ලි දීලා ගනි. මේ සල්ලි දීලා ගන්නෙ කොහෙන්ද කියන එක එදා වේලේ හොයාගෙන ගන මිනිහට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒක එක පැත්තකින් දියමුකෝ. ලේකම්තුමා කියනවා බැංකු ටික අරලා තියපන්. හැමදාම බැංකු ටික අරපන් මිනිසුන්ට සල්ලි ගන්න ඕනේ කියලා. සල්ලි account එකේ තියෙන්න එපා සල්ලි ගන්න. දැන් අපේ ෆෝන් එක ඇවිල්ලා බැලුවා නම් අපිට SMS කීයක් ඇවිල්ලා තියනවද සල්ලි ඉල්ලලා. බඩු ආරගෙන දෙන්න කියලා, කෑම දෙන්න කියලා, කිරිපිටි දෙන්න කියලා, ළමයි බඩගින්නේ කියලා අපිට මෙසේජ් එනවා. හැබැයි අද වෙනතුරු කිසිම වැඩ පිළිවෙලක් ආණ්ඩුවෙන් කෙරුවේ නැහැ කියන එක තමයි අපිට කියන්නේ. දැන් ආණ්ඩුව අර සුනාමිය මතකනේ ඔයගලන්ට? සුනාමියෙන් ගසා කාපු හැටි මතකයි නේද? දැන් ඔය වැඩ පිළිවෙල ආපහු පටන් ගත්තා. කොහොමද මේ රටේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බැරි? මේ රටේ පාර්ලිමේන්තුවටපත් වෙන්න බැරි මිනිහෙකුට දෙනවා ආපහු ඔබ ගසා කාපන් කියලා දෙනවා. දැන් සතොස්ස බඩු බෙදෙන වැඩ පිළිවෙල බැසිල් රාජපක්ෂර දුන්නා. මං අහන්නේ මේ වගේ වැඩ පිළිවෙල ආණ්ඩුවේ වෙන කවුරුත්ම නැද්ද? තමුන් මේ රටම ගත්ත දවසේ ඉඳලා අමුදාකරණයක් කරගෙන යන එක මොන රටේ ජනතාවම පේන්නේ දිනවනේ. හැම තනතුරක්ම ගන්නෙ දෙන්නේ අමුදාවට. දැන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරේ දුන්න දැන් එයා ෆෝස් එකට. දැන් මොකද කියන්නේ? දැන් මේ වැඩ පිළිවෙල මේක ඇයි ඒ වගේ අමුදා කාටද දෙන්න බැරුණේ? ඇයි ඒ වගේ සල්ලි වෙන වැඩ පිළිවෙල සල්ලි අම්බ කරන්න පුළුවන් වැඩ පිළිවෙල දෙන්නේ පෞලිය උදවිය. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දෙන්නේ, බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය. එතකොට දැන් බලා ගන්න පුළුවන් වෙන සිදුවීම. දැන් තවමත් මිනිසුන්ට මේ මල්ල ගියේ නැහැ. රුපියල් 500 ගණන්වත් මල්ල නැහැ. අනිත් එක තමයි ඊයේ දවසේ මුදල් අමාත්‍යාංශයෙන් කියනවා වහාම පෞද්ගලික අංශයේ පරිපූර්ණ සැමනියු දෙන එක වහම නවත්තන්න සියලු දේම රජයට දෙන්න ඕනේ. දෙන්නම් කාසි වලට. රජෙන් සල්ලි දෙන්නෙත් නෑ. ඒගොල්ලන් ඔන්වර්ඩ් බුකින් බුක් කරලා ඒගොල්ලන් බඩු ගෙනල්ලා තියෙනවා. ඩියුටි කියවල තියෙන රජේ. රජයේ සල්ලි තරගෙන තියෙන්නේ. ඩියුටි තරගෙන තියෙන්නේ. දැන් කියන්නේ මොකද? උඹගේ ස්ටොක් එකම දීපන්. සල්ලි පස්සේ දෙන්නම්. එතකොට දැන් මුළු රටේම සියලුම ව්‍යාපාර වැහිගෙන යනකොට මේ ඉම්පෝට් කරන මිනිහා මේ රජයේ කරන වැඩ වලින් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒගොල්ලන්ගේ බඩු ගන්න එකටවත් ඒගොල්ලන්ට මුදල් දෙන්න කියන එක මමයි මුලින්ම ප්‍රකාශ කරුවේ. ඒ ටික තවමත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ වහම මේ පෞද්ගලික අංශය ශක්තිමත් කරන්න ඕනේ. පෞද්ගලික අංශය වල දැන් වැඩ කරන ගාමන්ට් ෆැක්ටරි වල වැඩ කරන කාන්තාවෝ ඒගොල්ලන්ගේ ඕඩර්ස් ඔක්කොම දැන් ගාමන්ට් ෆැක්ටරිස් වල කැන්සල් වීගෙන යනවා. ඒගොල්ලන්ට ඕඩර්ස් නැහැ. බුකින්ස් දාපුවත් කැන්සල් වෙනවා. එතකොට ඒ දාස් ගණන් පිරිසකින් මාස තුනක පඩිගවන්නේ කවුද? මේකට මොකද ආණ්ඩුවේ වැඩ පිළිවෙල? මේ වගේ ගියා නම් රටේ පිප්පු වෙක්කාරය වැඩි වෙනවා, කඩවල් කඩන එක වැඩි වෙනවා, හොරකම වංචා දූෂණය ආණ්ඩුව වගේම එකත් ලොකුවට යන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දැවන්ත ප්‍රශ්නේදී සියලුම නායකයෝ එකව කරගෙන කරන්නේ. එතකොට සම්පූර්ණ ප්‍රශ්නවල වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම බෙදා යනවා. ඔක්කොම නායකයෝ බදා ගන්න ඒවන් ගැන ඒරුවන් ඇවිල කතා කරයි. ඒගොල්ලන් කියයි මේ රටක් ඇටියට අපි ඔක්කොම එක්ක වෙලා මේ කරන්න ඕන කියන තත්ත්වයක් ඇති වෙයි. තමුන්නාසිර විතරක් මේ කණ්ඩ වෙන්නේ නැහැ. දැන් මේක තමුන්නාසිර තියෙන පරිපූර්ණ කත් අරගෙන ජනතාවට පරිපූර්ණ නැහැ, සැමනුත් නැහැ. මිනිස්සු ආන ඊයේ දවසේ අර පොඩ පෑහයකට ඇරියාම කොහොමද කොරෝනා නිකන් ඩබල් වෙනවා. ඒ කියන්නේ ඒ තරම් සෙනඟ පාරේ මැනින් මාකට් එකේ සෙනඟ දැක්කා, අපි මාළු මාකට් එකේ සෙනඟ දැක්කා, සුප් මාකට් එකේ සෙනඟ දැක්කා. ඒකෙන් කොරෝනා ව්‍යාප්ත වෙන්නේ නැද්ද? ඉතින් මේක ආණ්ඩුවට දන්නේ නැද්ද? දැන් මල්ලක් දෙනවා මල්ලක් දෙනවා මල්ල බලන් ඉන්නවා මිනිස්සු පාරේ. කොහොම මල්ලක් නැහැ, ලොරියක් නැහැ. සමහර තැන් වලට ලොරිය යනවා, සමහර තැන් වල ලොරිය. මේක වැඩ පිළිවෙලක් දාලා ඔක්කොමත් එක කතා කරගෙන, ජීයත් එක කතා කරගෙන, ග්‍රාම සේවකයා මාත්මයා මගින් මේවා කෙරුවා නම් විතරයි මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දැඩි තීන්දු తీන ගන්න ඕනේ. මෙතනදී සම්පූර්ණයෙන්ම දේශපාලනය තානම් කරලා තමුන්නාසලා ආණ්ඩුවක් වශයෙන් සියලු දෙනාම එකව කරගෙන යන්න පුළුවන් වැඩි බලකට යන්න කියන එක තමයි අපේ ඉල්ලීම. අපි දැක්කා මේ කොරෝනා වෛරසය ගැන කතා කරන වෛද්‍යවරු ඇවිල්ලා මොකද කියන්නේ? ඇඳවල් ICU බෙඩ් අපි ගාව තියෙන්නේ 570යි. 570ක් තියාගෙන අපිට පුළුවන් ඉස්සරහට යන්න. අපි ගාවේ මේ ඒක equipments නැහැ කියලා කියනවා.
ඒක එතකොට මිෂින්ස් නෑ කියලා කියනකොට ඉන්දියාව අපි දැක්කා ඒව අදාගෙන ඒවන් ඊයේ අද උදේ දවස් වෙනකොට සම්පූර්ණ ස්ටොක් එකම ඒගොල්ලන් රටේම නිෂ්පාදනය කරලා එළියට දාන්න පුළුවන් වුණා. ඒ නිසා අපි කියන්නේ වහම ඉන්දියාවට කතා කරන්නේ. ඉන්දියාවෙන් අර මේ මිෂින් ටික ගෙන්නගෙන ජනතාව බේර ගන්න පුළුවන් වැඩ පිළිවෙලකට යන්න මේක ඉස්සරහට ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා මම කියන්නේ නේ GMO කියනවා. මේ වෙනකොට ඒගොල්ලන් කියන හැටියට 20,000ක්වත් තියෙන්න ඕනේ කියලා ඒගොල්ලන් කියන්නේ. ඒගොල්ලන්ගේ උපදේශ අරගෙන ඒගොල්ලන් තමුන්නාන්සලත් එක්කම තමයි රෑදවල් හිටියේ. ඒගොල්ලන් දෙන උපදේශ අරගෙන හරි රටේ ජනතාව බේර ගන්න කියන එක තමයි අපේ කාර්මික ඉල්ලීම. මේ රජය දේශපාලනය නොකර ජනතාව බේර ගන්න වැඩපිළිවෙලා, ජනතාවට කණ්ඩ දෙන වැඩපිළිවෙලා, ජනතාව මේ කැම නැතුව මැරෙන එක වහම නවත්තන්න ක්‍රියාදාමයක් ගන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ.